ඔබ අද දවසෙත් එකතු වෙන්නේ තවත් එක් U-turn වැඩසටහනක් සමගයි. අපි දැන් හොඳින් දන්නවා මේ U-turn වැඩසටහන තුළ අපි ඔබේ ජීවිතයට සමීප කරනවා දෙවියන්ගේ ආදරය, දේව කරුණාව, දේව රැකවරණය තුළ තමන්ගේ ජීවිතය පරිවර්තනය කරගත්තා වූ අයගේ ජීවිත කතාවන්. අද දවසේ ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ආකාරය, අද දවසේ ඔවුන්ගේ ජීවිතය තුළ ඔවුන් දෙවියන් වහන්සේව අත්දකින ආකාරය ඔවුන්ගේම හඬින් ඔබට අසන්නට අපි මේ වැඩසටහන පුරාවට උත්සාහ දරලා තියෙනවා. ඒ සෑම දෙයකම අපගේ ප්‍රයත්නය වන්නේ ඔබගේ ජීවිතයටත් ඒ දේව කරුණාව, දේව ආදරය ලං කරන්නටයි, කිට්ටු කරන්නටයි. එසේනම් සහෘදයෙනි, අද දවසෙත් අපත් සමග සුවිශේෂී පුද්ගලයෙක් එකතු වෙනවා. අපි සූදානම් වෙන්නේ පෙර පරිදිම ඔහුගේ ජීවිතයේ අතීත කතාව මුලින්ම ඔබට ගෙනවිත් දෙන්නටයි. අපි ඔහුව පිළිගන්නවා. ඔබට ජේසු පිහිටයි. ජේසු පිහිටයි ෆාදර්. අපි කියමු අපගේ ප්‍රේක්ෂකයන්ට, ඔබගේ ජීවිතයේ ඔබ දෙවියන් වහන්සේව අඳුනා ගන්නට කලින්, ඒ දේව ආදරය, අත්දැකීම, කරුණාව ලබන්නට කලින් ඔබගේ අතීත ජීවිතය කොයි ආකාරයෙන්ද ගෙවුනේ? මම මට මතක තියෙන විදිහට පාසල යන කාලේ ඉඳලම මම හරි විනෝදයෙන්, හරි සැහැල්ලුවෙන් ජීවත් වුණේ. ඒ කියන්නේ යාළුවෝ ගොඩාක් හිටියා. ජීවිතේ ලෝකයේ තුල හරි සුන්දරයි. ඒ සුන්දරකම තමයි හැමතිස්සම හිතුවේ. කතෝලික පවුලක කතෝලිකයෙක් වුණත් මට ඇතුලේ දැනිච්ච එකම දේ තමයි, අනේ හරි විනෝදෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ තරුණ කාලේ, ඒ ළමා කාලේ, ඉතින් ඒ ඉදා කාලේ තිබිච්ච දේවල්, ඒ නරක පුරුදු පවා නරක පුරුදු කියලා තේරුන්නේ නැහැ. ඉතින් ඒවත් කරනවා. ඒවත් කරන ගමන් අධ්‍යාපනය ඒකත් ලුකුවට කෙරේ නැහැ. අධ්‍යාපනය ගැනත් එච්චර ලුකුවට හිතුවේ නැහැ. නමුත් කොහොම හරි 10 පන්තිය වෙනකන් ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ ඉස්සරහට ආවා. ඒ ඉස්සරහට එනකොට දැන් රස්සාවක් කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. එතකොට අර තරුණයෙක් වශයෙන් ජීවිතේ යන්නේ කොහොමද කියන එක, ඒකත් ඇත්තටම අරගෙන ආවා ඉස්සරහට. එතකොට අපේ පවුලේම ව්‍යාපාරයක් ඒ දවසල කරේ. ඉතින් ඒ පවුලේ ව්‍යාපාරයටම සම්බන්ධ වෙලා, ඉතින් ඒකත් හරි විනෝදයෙන් ඒ ගත කෙරුවා. හිතුවේ නෑ එච්චර, අර වචනයම් කියනවා නම් පියතුමනි, අර බරක් නැහැ, ඔහේ යනවා, හැමදේම ලැබෙනවා. ඉතින් දෙමව්පියොත් ඉන්නවා, බලා ගන්නවා. ඉතින් ওই විදිහට ජීවිතය යනකොට පල්ලිත් යනවා. ඉතින් ඉරිදට පල්ලි යනවා. සමහර ගියාම එළියට එලා ඔය පල්ලියේ, ඉතින් අර ඒක යන්න ඕනේ හින්දා ගිහිල්ලා ඒවත් කරනවා. ඉතින් ඔක්කොම කරගෙන සමහර දවසර කොන්දෙත් කියනවා. ඉතින් දැනෙන්නේ නැහැ. ඉතින් ඔහොම කරගෙන ජීවිතේ එහෙම ගිහිල්ලා, ඉතින් ඊට පස්සේ කසාදෙකුත් බැඳා. ඉතින් කසාදෙකුත් බැඳලා ඊට පස්සේ එහෙම කසාද බැඳලා ජීවිතේ ඉන්නකොට මට විදේශගත වෙන්නත් අවස්ථාවක් ලැබුණා. ඉතින් මම ඔස්ට්‍රේලියාවටත් ගියා. ඔස්ට්‍රේලියාවෙත් අවුරුදු 5කට වැඩි හිටියා. ඉඳලා ලංකාවට ඇවිල්ලා, ඊට පස්සේ මගේම කියලා ව්‍යාපාරයක් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ ව්‍යාපාරය මුලදි හරිම හොඳයි. ඉතින් පිළිගැනීම්, සල්ලි හම්බුණා, මිනිස් ගොඩක් කට්ටිය වැඩ කරා මගේ යටතේ. ඉතින් පුදුමාකාර විදිහට මහා ආශිර්වාදයක් දැන් මට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ආශිර්වාදය තුළ ලෝකයේ සැප විඳගෙන කාලා බීලා ඩ්‍රින්ක් එක දාලා ස්මෝක් කරනවා, ඔක්කොම දේවල් කරා. ඉතින් කරලා යාළුවොත් එක්ක විනෝදෙන් ජීවිතේ ගිනිච්චා. ගිනියගෙන මෙහෙම යනකොට දන්නේම නැතුව මං හිතන්නේ මට මගේ ඇස් ඉදිරිපිට හිතාගන්න බැරි විදියට මේ දේවල් නැති වෙන්න පටන් ගත්තා. මේ දේවල් නැති වෙනකොට මොකද වුනේ? අර පිළිගැනීම්, අර දිවිච්ච ජීවිතයේ දේවල්, අර පුදුමාකාර බලාපොරොත්තු වෙච්ච දේවල්, ඒතකොට මේ ඔක්කොම නැති වුණා. ඒ නැති වෙනකොට දරාගන්න බැරුව මට මතකයි, මම ජීවිතේ නැති කරගන්න කීප වතාවක් මම උත්සාහ කෙරුවා. මං අන්තිමට රෝහලේ දවස් 2 සිහි නැතුව හිටියා. මාව ඒ කියන්නේ ඒ තරම් මට මේක දරන්න බැරි වුණා. මොකද මම බලාපොරොත්තු වෙච්ච දේ ලෝකයේ තුල මගෙන් ඇහැමුණා. ඒතර මට හිතුණා නෑ, දෙවි කෙනෙකුත් නෑ. මේ දෙවියෝ ඉන්නවා නම් මට මෙහෙම වෙන්නත් බෑ.
ඉතින් ඒ වගේ පුදුමාකාර විදිහට මං හිතන ඇතුළාන්තයෙන් ඒ කඩාවැටීම තුල හැමදේම නැති වෙනකොට එතනින් බේරෙන්න විදිහක් නැති වුණා තවතනකට තල්ලු වුණා. ඒ තමයි මේ මං කරපු ව්‍යාපාරය නීතිමය පැත්තට ගොඩාක් සම්බන්ධයි. මේ 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 මේක නිසා නීති ඉදිරියට මට යන්න සිද්ධ වුණා. එතන නීති ඉදිරියට ගිහිල්ලා අන්තිමට උනේ මට පුදුමාකාර විදිහට හිතා ගන්නවත් බැරි විදිහට මම හිතන්නේ මම කවදාවත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් මගේ ජීවිත වුණා. වසර 12යි මාස 3කට මාව සිරගත කරුන් ලැබුවා. ඒ සිර ගෙදර ඊට පස්සේ මං ඇතුළට ගියා. ඉතින් ඒ සිර ගෙදර ඇතුළට ගියාට පස්සේ පියතුමනි මගේ ජීවිතේ මට තවත් හිතා ගන්න බැරි වුණා. මං හිතුවා මොනවාද මේ මොකටද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න තේරුමක් නැහැ කිසිම මෙතන. ඉතින් මේක ඇතුළේ මැරණ එක තමයි හොඳ කියලා. මං එහෙම මගේ ඇතුළාන්තයේ ඉන්නකොට මං හිතනවා හිතා ගන්න බැරි දේව කරුණාවක් මා වෙතට ඇවිල්ලා. මං හිතන්නේ දැන් මට හිතුණා එකපාරටම මට තේරුණා මේ දේව අම්මා මරියතුමී වෙතට මට ලං වෙන්න මගේ ඇතුළාන්තයට ඒ මොකද්දෝ දිව්‍යමය හුවමාරුවක් සිද්ධ වුණා. මට වචන වලින් කියන්න බෑ ඒකපා. ඉතින් එදී වෙලාවේදී මට සහෘදයනි සුදෝ දේව වචනය තුල අපිට මේ ආකාරයට පවසනවා. එසකියල් දිවස් ප්‍රසාදවරයාගේ පොතේ 11 පරිච්ඡේදයේ 19 වගන්තියේ සිට 20 දක්වා අපිට කියනවා මම ඔවුන්ට ඒකමතික සිතක් දෙන්නෙමි. අලුත් අධ්‍යාත්මික බලයක්ද නුඹලා තුල තබන්නෙමි. ඔවුන් මාගේ 50 ප්‍රකාර හැසිර මාගේ නියෝග ආරක්ෂා කොට පවත්වන පිණිස ඔවුන්ගේ ගල් සිත පහ කොට මෘදු මොලොක් සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. විටක අපේ ජීවිත රළු ගල් වැනි හදවත් අපේ ජීවිත වෙනස් කරන්නට බැහැ කියන අභිමතේ වෙනස් කරන්නට බැහැ කියන ඒ සම්මතේ අපිම ජීවත් වෙනවා. හැබැයි දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. උන්වහන්සේ ස්පර්ශ කරන සියල්ල මෘදු මොලොක් වෙනවා. උන්වහන්සේට හැකියාවක් තියෙනවා ඒ සෑම ගල් වූ සිතක්ම මෘදු මොලොකු දෙයක් බවට පත් කරන්නට. අද දවසේ ඔබත් එක්ක මේ සංවාදයට එකතු වෙන ඒ සුවිශේෂ වූ තැනැත්තාත් පුද්ගලයාත් විටක ගල් හදවතක් තිබෙන්නට ඇති ඔහුට. හැබැයි දේව කරුණාව, දේව ආදරය ඔහුව වසා ගත්තා. ඒ දේව ආදරය තුළ ඔහුගේ හදවත මොලොක් වුණා, මෘදු වුණා. අද දවසේ අපි අපගේ U-turn වැඩසටහනට ආදරයෙන් පිළිගන්නවා පාලිත රොහාන් සොහොයුරව. ඉතින් රොහාන් සොහොයුරෙනි, ඔබතුමා ඔබ සඳහන් කරමින් සිටියා ඔබ හිරගෙදරට ඇතුළු වුණා. ඔබ දැන අඳුරගෙන නොසිටි විදිහේ දේව කරුණාවක් ඔබට ඔබ අත්දකින්නට පටන් ගත්තා කියලා. ඉතින් මේ පරිවර්තනයත් එක්ක අපිට මේ පරිවර්තනය ගැනත් කතා කරලා ඒ පරිවර්තනයෙන් පස්සේ අද වෙනකොට ඔබ කොහොමද ඔබේ ජීවිතය ගෙවන්නේ කියලා අපගේ මේ ප්‍රේක්ෂකයන්ට පොඩ්ඩක් වටහලා දෙන්න. හිරගෙදරදී මේ පරිවර්තනය සිදු වුණාම මට ඒ දෙවම්මට මට මරිතුමිට යාඥා කරන්න මං ගාව කොන්තයක් තිබුණේ නැහැ. එතකොට මාව කොහුල් අනු අමරණ අංශයට තමයි දාල්තුමිනි වැඩ කරන්න. ඉතින් මම ලණු කැල්ලක් අරගෙන මෙතින්නේ හිරගෙදර පාවිච්චි කරපු කොන්තේ. මේක මම ලණු කැල්ලක් අරගෙන ගැටේ ගැටේ දාලා මේ ලණු කැල්ලෙන් පොඩි කම්බි කැල්ලක් ගැට ගහලා ෂොපින් බෑග් එකක පොඩි කෑලි වලින් අර ස්වර්ගයේ වැඩසිනි යාඥාව කියන්න ඒකට හදාගෙන මේ තමයි හිරගෙදරදී මම භාවිතා කරපු කොන්තේ. මේ කොන්තෙන් යාඥා කරන්න ගත්තා. යාඥා කරලා දේවස්ථානෙට ගියා. දේවස්ථානෙට ගිහිලා යාඥා කරනකොට මම ඒකත් කියන්න මෝනේ,
මගේ ඇතුළාන්තයට පුදුමාකාර සම්බන්ධතාවයක් ගෙනාපු තැන. ඒ යාඥා කරනකොට දැන් මම පූර්ණ කාලීනව මේ සේවය කරන උත්තාන උකිතුමන්ගේ සංගය හැම ඉරිදාම එනවා වැලිකඩ බන්ධනාගාරයේ මේ ප්‍රශංසා මෙහෙයක් පවත්වන්න. මම එතනට සම්බන්ධ වුණා. සම්බන්ධ වුණාම එතනදී අලුත්ම හිතාගන්න බැරි විදිය දෙයක් ඒගොල්ලෝ ආරාධනා කරා. පියවර හතරේ ආඥාව ඉන්න විදියට එන්න මම ඔබට ගොඩක් ආදරෙයි. හදවතේ ඇත්ත දෙන්න ජේසුට. ජීවිතයේ අයිතිය පවරන්න ශුද්ධ ආත්මයන් වහන්සේගෙන් පිරෙන්න. මහා බුදුම ඉදිරියේ මේ ආඥාව වැඩ කරන්න ගත්තා. ශුද්ධ ආත්මයන් වහන්සේගෙන් පිරුණා. උන්වහන්සේ මහා බුදුම දෙයක් මගේ ජීවිතේ කරන විදිය කරගන්න දේ මට තේරුණා. එතකොට මට ඇතිවෙච්ච ඊළඟ දේ තමයි දේව වචනය කියවන්න මට ඇතුළාන්තර ලොකු ශක්තියක්. මේ ශක්තියක් නෙමේ ඇතුළාන්තයේ ලොකු පිපාසයක් ආව පියතුමිනි. එතකොට මම කරේ දෙවස්ථානට ගිහලා මම බයිබලයක් වයිනවා. දැන් බයිබලයක් මට ඕනි, ශුද්ධ බයිබලයක් මට කියවන්න කියලා. එතකොට එතන තිබිච්ච ඒ හිටපු කෙනෙක් මට කිව්වා පරණ බයිබලයක් තියෙනවා. මේක 1954 ද කොහෙද කවුරු හරි ලියලා තිනවා මේකේ තියලා ගිහලා තිනවා නෝට් එකක් ලියලා. මේ බයිබලය එතන මේ කවර මුකුත් නැහැ. මේක අරගෙන ඉවෙල්ල මම මොනවද කරේ, ඒ හිරගෙදරම මුද්‍රණාංශයේ ඉසිර සහෝදරෙට කියලා මේක හදාගෙන මේ බයිබලය කියවන්න ගත්තා. මේ බයිබලයේ උප්පත්ති පොතේ ඉඳලා එලිදරව් පොත වෙනකන් මම හිරගෙදර ඉන්නකොට පස් වතාවක් මම මේක සම්පූර්ණයෙන් කියෙව්වා. ඉතින් මේක කියවලා ඊට පස්සේ අපි හැමදාම උදෑසන එකතු වෙලා කට්ටිය යාඥා කරන්න පටන් ගත්තා. මේ පියවර හතර අත්දැකීම, ජපමාලය, අපි මේවා තුල පුදුමාකාර විදිහට ඇතුළාන්තයෙන් අපි හැම කෙනාම උන්වහන්සේ පුදුම විදිහට මෙහෙවන්න ගත්තා. ඉතින් මෙහෙවීම තුල කටයුතු කරනකොට හිරගෙදරනේ පියතුමනි, මේක හිරගෙදරදී රංචු ගහන්න, කල්ලි ගහන්න ඒව කරන්න බෑ. හැබැයි බාධාවල් ආවා. මේක නතර කරන්න පුදුම විදිහට පීඩාවන් ආවා. මේක කරන්න එපා කියන එක. ඒ සිරගෙදර සමහර සිර සහෝදරයන් සමහර අයගෙමුත් ආවා. මොකද හේතුව සමහර සිද්ධි සිද්ධාන්ත කිව්වොත්, සමහර අය කොහොම සිරකරුවද සම්බන්ධ වුණේ කිව්වොත්, තමන්ගේ දරුවන්ව පවා දූෂණය කරපු අය පුදුම විදිහට හිතාගන්න බැරි විදිහට මේ එකතු වෙලා පිටක යාඥා කරන්න ජීවිත පෙරලියක් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට ජේසුව ඒගොල්ලන්ගේ ජීවිතය අයිති කරගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි, මද්‍රව්‍ය, මිනිමැරුම්, සොරකම්, මරණීය දඬුවම් නියමිච්ච අය, ඒ ඇත්ත එක්කත් දේවස්ථානයේ යාඥා කරන්න කතා කරන්න හම්බෙලා ජීවිත පෙරලියන් උන්වහන්සේ අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා එතනින් ඒ කටයුතු කරගෙන යනකොට හැමතැනම ලංකාවේ බන්ධනාගාරවලටත් ගිහිල්ලා මේ ජේසුගේ ආදරය කියන්න යසුබ සාසක අංශයෙන් ඒ සපෝට් එක, ඒ උදව්ව ලැබුණා. ඉතින් එහෙම කරගෙන ගිහිල්ලා එහෙම ඉන්නකොට මම අවුරුදු 12 මාස 3කටනේ පියතුමිනු මං හිරගෙදරට ගියේ. නමුත් මට හිතාගන්න බැරි විදියට මට මාස අවුරුදු 8යි මාස 6කින් මට සමාවක් හම්බ වුණා මට එළියට එන්න. හැබැයි මං කියනව පියතුමිනු මං කවදාවත් මේ අත්දැකිනාට පස්සේ මං කිව්වේ නෑ ජේසුනි මාව හිරගෙදරින් එළියට යවන්න කියලා. මං ඇහුවේ ඒක දෙයයි, මට මේ සමාව ලැබිලා මට කොලේ ඒ ආවට පස්සේ මම පල්ලියට ගිහලා කිව්වේ ජේසුනි දැන් කවුද මේක කරන්නේ, දැන් මම ගියානවා, දැන් කවුද මෙතන මේ දේ වෙන්නේ කියලා. නමුත් පුදුමාකාර විදිහට තවත් කෙනෙක්, මං වගේම කෙනෙක් ඒ මාස ගානම යන්න ඉස්සෙල්ලා එතනට ආවා. මටත් වැඩිය එයා යාඥා කරන, මගේ නමත් රොහන්, එයාගේ නමත් රොහන්. හිතාගන්න බැරි අත්දැකීමක් ඒකත් සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ හිරගෙදරින් පියතුමනි නිදහස ලැබලා මං එළියට ආවා. මගේ හිරගේ ඇතුළේදී මම බලාපොරොත්තු වෙච්චේ ඒ මේ ජීවිතේ මේ අත්දැකීම් දෙන්න ඉස්සෙල්ලා උසස් වීම, පිළිගැනීම, උපුදුමාකාර දේවල් හොයපු දේවල් ඇස්තක ඉදිරිපිටම නැති වුණා. අවලංගු කාසියක්, බලංගු කාසියක් උන්වහන්සේගේ දිව්‍යමය හස්තයෙන් ඒ දිව්‍යමය හුවමාරු තුළ සිද්ධ වුණා. ඒ බල වටිනාකම්, ඒ බලංගු භාවය, ඒ ආදරය, ඒවා ගරු පියතුමිනි සල්ලි වලට මිල කරන්න බෑ. ඒව සල්ලි වලට ගන්නත් බෑ. ඒ පිළිගැනීමේ උසස් කිරීම කාටවත් කිසිම කෙට කකුලෙන් ඇදලා පල්ලෙහාට දාන්නත් බෑ. ඒක ස්ථිරයි උන්වහන්සේ තුල. මේ අත්දැකීම තුල මේක එන්න. හැබැයි ඇත්තනෝ පියතුමනි, හුඟා කිරගෙදර පීඩාවන්, නිදා ගන්න තැනක් නෑ, කන්න තැනක් නෑ, විවිධාකාර අමාරු ඒ පීඩාවන් තුල මං එල්ලුණා නෑ ජේසුනි, මං ඔබ වහන්සේගේ අතේ මෙල්ලෙනවා. ඔබ වහන්සේ තමයි මම එල්ලෙන්න හදූ පැත්ත වැරදි. ඔබ වහන්සේ තුල තමයි මේ සියලුම දේ කාටවත් වෙනස් කරන්න බැරුව තියෙන්නේ කියලා මං එල්ලුණා. එලිලා ඒ එළියට ආවා. නිදහස ලැබුණා. නිදහස ලැබිලා එළියට ඇවිල්ලා පියතුමනි උතානෝ කිතුමන්ගේ සංගයත් එක්ක පූර්ණ කාලීනව සේවය කරන්න
මට අවස්ථාව ජෙසු දුන්නා. ඒ ලලිතා තාත්තා එක්ක ඒ ගමන යන්න අද මේ වෙනකොට පූර්ණ කාලීන සේවයක් වශයෙන්. උන්වහන්සේගේ ආදරේ කරුණාව හැමතැනම ගම්නියන් හැමතැනම හැම දේවස්ථානයකටම ළමයින්ගේ පාසල් වැඩසටහන් මත්ද්‍රව්‍ය මත්කුඩු වලට ඇබ්බැහිවිච්ච අයට ඒ හිරගෙදරදී උන්වහන්සේ දුන්නු ඒ මහා ආශිර්වාදයක් උන්වහන්සේ කරන්නේ ඒක මම නෙමෙයි නිසාද ඒක උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ තුල අර මම ෆාද මේ වචනේ කියන්න ඕනේ. අර with Jesus you are hero, without Jesus you are zero. ඉතින් අන්නේ අත්දැකීම තුල දරුවන්ට හැම කෙනෙක්ටම කටයුතු කරන අද ඉතාම සතුටින් අද මාව උන්වහන්සේ උසස් කරනවා. උන්වහන්සේ ඒ පිළිගම දෙන්නේ. ඉතින් අර කිව්වාගේ ජේසු මට නැති වුණොත් එදාට මම zero. අද ලස්සන ජීවත් වෙනවා ෆාදර් උන්වහන්සේ තුල. ගොඩක් ස්තුතියි රොහාන් ඔබතුමාට. වරක ඔහු ව්‍යාපාරික රොහාන් අයියා. පසුව ඔහු පල්ලියේ රොහාන් අයියා බවට පත් වුණා. ක්‍රිස්තුස් වහන්සේව මැරුවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ සේනාකුළු ශාලාවේ බියෙන් තැතිගැන්මෙන් හිටපු සොහොයුරු රැළක් වුණා. ඔවුන් බියගුළු අපොස්තුලවරු වුණා. හැබැයි ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් මතට වැඩියට පස්සේ ඔවුන් දොරවල් විවෘත කරලා ඔවුන් එළියට ගියේ නොබියව සිටින අපොස්තුලවරුන් හැටියට. කොහෙද වෙනස ඇති වුණේ? ඒ වෙනස ඇති වුණේ දෙවියන් වහන්සේ රොහාන් සොහොයුරාව ස්පර්ශ කරපු තැනදිත් අපොස්තුලවරුන්ව ස්පර්ශ කරපු තැනදිත්. ඉතින් අද දවසේ මම ඔබට පල්ලියේ රොහාන් අයියා කියලා කතා කරොත් අපේ මේ ප්‍රේක්ෂකයන්ට ඔබව අහගෙන ඉන්න ඒ සහෘදයන්ට ඔබට කියන්නට තියෙන්නේ මොකක්ද? වචන කීපයකින් කියනවා නම් ෆාදර් මට කියන්න තියෙන්නේ මේ ලෝකේ හැම දෙයකටම වඩා ජේසු තුල තියෙන ඒ මහා ආදරය කරුණාව උන්වහන්සේ තුල තියෙන සැනසීම ඒකට සම කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. ඔබ උන්වහන්සේ වෛති කරගත්තොත් ඔබේ මුළු ලෝකෙම ඔබට අයිති වෙනවා. අනිවාර්යෙන්ම මුළු ලෝකයටම වඩා දෙවියන් වහන්සේව අයිති කරගන්නට තියෙනවා නම් තව මොන සතුටක්ද? මුළු ලෝකයම ලැබුණත් කොයිතරම් දේවල් ලැබුණත් දේව ආදරය ඒ සෑම දෙයකටම වඩා අතිශය බලවත් අතිශය බලගතුයි. අද දවසෙත් මේ U-turn වැඩසටහනෙන් අපි ඔබේ නිවසට පැමිණියේ ඒ දේව ආදරය ලැබපු ඒ දේව කරුණාව ලැබපු ඒ දෙවියන්ගේ ආදරය තුළ තමන්ගේ ජීවිතය අලුත් මාවතකට අරංගිය තවත් සොහොයුරෙක් සමගයි. අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා ඒ ඔහුගේ සුන්දර කතාව ඔබත් එක්ක බෙදා ගැනීම ගැන. හැබැයි අපේ එක අරමුණක් තියෙනවා. ඒ තමයි ඔබත් ඒ දේව කරුණාවට ඇතුළු වේ කියන ඒ මහා බලාපොරොත්තුව. අපි එහෙමනම් අපගේ සොහොයුරාට අපි සමුදෙමු. ඔබට ජෙසු පිහිටයි. ජෙසු පිහිටයි ෆාදර්.